අපේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහෝදරයා අපි දන්නවා මේ කරප්ෂන් ගැන මේ රටේ වෙන වැරදි දේවල් ගැන කතා කරන ජනතා විමුක්ති පෙරමුණ ඒ වසන්ත සහෝදරයාගේ අකටයුත්තක් ගැන ඊයේ හිරු මාධ්‍ය ඔස්සේ අපි දැක්කා මේ ට්‍රේඩ් යුනියන් නැෂනල් වර්කර්ස් ට්‍රස්ට් කියන ඒ මේකෙන් ට්‍රස්ට් එකෙන් ඒකට අයිති දේපලක් ඔප්පුවක් හොරෙන් හදලා මේ අපේ ජනතා විමුක්තිරුවනේ ට්‍රේඩ් යුනියන් එකෙන් හදලා ඒක ලීස් ඒකකට දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි කියන්න ඕනේ අපේ තරුණ තරුණියන්ටත් හැම වෙලාවෙම අපි ඔය ෆේස්බුක් ගියත් කොහේ ගියත් තරුණයෝ හැම වෙලාවෙම කියන්නේ මේ හොරු ටික පණලා දාන්න ඕනේ, හොරු ටික හිරේ දාන්න ඕනේ කියලා. හැබැයි ඇත්ත හොරු ටික ඉන්නේ ජනතා විමුක්තිරුවනේ. ඒ හොරු ටික කොච්චර හොරුද කියන්නේ දවසකට වැස්සකටවත් ඔෆිස් එකට ගියපු නැති වසන්ත සමරසිංහ සහෝදරයා මේ වගේ ලොකු කොම්පැනි වලට සද්දෙ දාලා කෑ ගහලා ඒගොල්ලන්ට වැඩ කරන්න දෙන්නේ නැතුව කප්පම් ගන්නවා. එහෙම තමයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සහෝදරයා වැඩ කරන්නේ. ඒකින් දා අපි තරුණයන්ගෙනුත් ඉල්ලනවා මේවා හරියට හොයලා බලන්න. ඒ වගේම අපි ආණ්ඩුවෙනුත් ඉල්ලනවා. අපි දැක්ක ගිය පාර අර මේ අපේ ලාල්කාන්ත සහෝදරයයි හඳුන් නැති සහෝදරයයි පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා. ඒකට තාම ඉන්වෙස්ටිගේෂන් එකක්, ඒකට තාම මේ නීතිය ක්‍රියාත්මක කළා නැහැ. ඉතින් මේකෙත් අපි ඊයේ දැක්කා ඒ නිවුස් එකේ කියනවා වසන්ත සහෝදරයා අපි දකිනවා හැම වෙලාවෙම මොකක් හරි කිව්ල නඩු දානවා, නඩු දාලා වැඩක් නැහැ. මොකද මේ දේශපාලඥයන් එන්නේ නැහැ කියලා කියනවා පොලිසි වලට. දැන් එතුමාටත් එන්න කියලා 18 වෙනිදායි 26 වෙනිදායි ගිය මාසේ මේ කට උත්තර දෙන්නේ උනාට එතුමා ඇවිල්ලා නැහැ. එතුමා ඇවිල්ලා තියෙන්නේ ඊයේ. ඉතින් වැරද්දක් කරලා නැත්තම් තමන් නිර්දෝෂී නම් ඇයි තව මේවා මේ පස්සට දදා ඉන්නේ? එන්න තිබ්බනේ 18 වෙනිදා ඇවිල්ලා කට උත්තරේ දීලා යන්න තිබ්බනේ වැරද්දක් නැත්තම්. ඉතින් මම ඉල්ලා සිටින්නේ අන්තික තව එතනට නම් කියලා තිනවා රංජන් ජයලාල් සහෝදරයයි මහින්ද ජයසිංහ කියන සහෝදරයයි. මහින්ද ජයසිංහ අපි දැක්කා ගිය මේ මේ දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අර ටීචර්ස් යුනියන් එක කැඳවලා අපේ සාමාන්‍ය දරුවන් යන්නේ බොහොම අමාරුවෙන් ඉස්කෝලේ. අන්තිමනේ ඒ අම්මලා තාත්තලාවත් රස්තියාදු කරලා දරුවන්වත් රස්තියාදු කරලා මේ රට අන්තිම බිංදුවට ඇදලා දාන ක්‍රියාමාර්ග තමයි මේ මහින්ද ජයසිංහ කියන මිනිස්සයා කරන්නේ. අන්තික තමයි රංජන් ජයලාල් කියන එකේ. මේ රටේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්නම් බෑ මේ මිනිස්සු ට්‍රේඩ් යුනියන් වල ඉන්නකල්. මොකද මොකක් හරි අලුතෙන් ආවොත් ඒකට පාරට බහිනවා. පාරට බහලා කෑ ගහලා අර මිනිස්සයා අකුලගෙන යනකල් ඒ මිනිස්සු කෑ ගහනවා. අන්තිමටම අපි බිංදුවටම වැටෙනවා. දැන් පහුගිය දවස්වල අපි දැක්කා රටේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්න බෑ මොකද මේ මිනිස්සු පාට බහිනින්ද. ඉතින් කවුරුත් එන්න යන්නේ අන්තික අපේ රටට එන්න ඕනේ නැහැ. ඒ මිනිස්සුන්ට මේ වියට්නාම් යන්න පුළුවන්, තායිලන්ඩ් යන්න පුළුවන්, මැලේසියාවට යන්න පුළුවන්, ඉන්දියාවට එහෙම යන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් මෙතනට එන්න ඕනේ නැහැ. අන්තික කොහොමටත් එන්නේ නැහැ. ඉතින් මේ වගේ කප්පංකාරයෝ ඉන්නකොට එනිසා අපි තරුණ තරුණයන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේවා ගැන හොඳ අවධානයෙන් ඉන්න. මොකද මේ වගේ බොරුකාරයන්ට රැවටෙන්න යන්න එපා. තව එකක් තමයි අපි දැක්කා වසන්ත සහෝදරයාගේ ඔය එලියට එන්නේ නැති කතාව කාරණයක් අපි දැක්කා ඔය මාධ්‍ය ඔස්සේ. අර කවුද එක්කෙනෙක් ලක්ෂ 25ක් දෙන්න කැමති එන්න කියලා මේ පක්ෂ කාර්යාලයට. හැබැයි එනකොට කෑෂ් අරන් එන්න කියලා. අපි දකිනවා හැම තැනම මාධ්‍ය ඔස්සේ අනුර කුමාර දිසානායකත් කියන්නේ අපි සල්ලි ගන්න නැහැ කියලා, මේ අපේ සාක්කු වලට සල්ලි දාගන්නේ ඔක්කොම පක්ෂ අර මුදලට යන්නේ කියලා. පඩි ටිකත් යන්නේ පක්ෂ අර මුදලට කියලා. ඉතින් එහෙම පක්ෂ අර මුදලට යනවා නම් වසන්ත සහෝදරයා මොකද කියන්නේ කෑෂ් අරන් එන්න කියලා මේ පක්ෂ කාර්යාලයට. ඉතින් කෑෂ් අරන් එන්න ඕනේ නැහැනේ පක්ෂ අර මුදලට මේ account එකෙන් මේ transfer කරන්නේ ඉවරනේ. ඉතින් මේ වගේ බොරු වැඩ කරන බොරු කතා කියන කතාකාරයන්ට නම් ආයෙත් අහුවෙන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. තව විශේෂයෙන් කියන්න ඕනේ දැන් අනුර කුමාර දිසානායක විශේෂයෙන් ප්‍රකාශ කරනවා ආවාම නීතිය ක්‍රියාත්මක කරනවා, අරග කරනවා, හිරේ දානවා, ඕවා කරනවානේ. අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉවරනකල් පුළුවන් නම් චැලෙන්ජ් එකක් දෙන්න පුළුවන් නම් වසන්ත සමරසිංහ සහෝදරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවන්න. අත්හිටුවලා ඒ ඉන්වෙස්ටිගේෂන් එක ඉවරනකල් අත්හිටුවලා ඒක එයාගේ හරි හෝ වැරදි එන තීරණයෙන් ඒ පක්ෂ සමාජිකත්වය එක්කෝ නැති කරනවා නැති කරන්න එයා නිවැරදි නම් ඒක තියාගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වෙනකල් එයාව එයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවන්න කියලා පුළුවන් නම් කරන්න කියලා අපි අනුර කුමාරට චැලෙන්ජ් එකක් දෙනවා.